කලදුටු කල වලේහි ගන්නවා වාගේ. ඒ කියන්නේ ඔය නියං කාලෙට වියලි කලාපේ වතුර හිඳෙනවා. වතුර හිඳනහම වැව්වල එහෙම දිය කඩිතිවල පොඩි වලවල් වලට වතුර පහත් තැන්වල එකතු වෙනවා. ඉතුරු වෙන්නේ ඒ තැන්වල. ඊට පස්සේ ඒ තැන් තැන්වල තියෙන වතුර අතරේ ඉන්න මාළු ඒගොල්ලොත් එක්ක තමයි එකතු වෙන්නේ. ඉතුරු වෙන්නේ වතුර ටික. ඊට පස්සේ මිනිසුන්ට පුළුවන් ගිහිල්ලා වතුර ටික දෙන්නෙක් විතර තුන් දෙනෙක් විතර එකතු වුණාම බාල්දි දෙක තුනක් අරන් ගිහිල්ලා වතුර ටික වලින් එළියට විසි කරලා මාළු ටික විතරයි ඉතුරු වෙන්නේ. ඒ ටික අල්ල ගන්න පුළුවන් ලේසියෙන්. ඒකට තමයි කියන්නේ කල දුටු කල වලිහ ගන්නවා කියලා. දැන් ඒ වගේ තමයි පහුගිය කාලේ වෙලා තියෙන්නේ. ව්‍යවස්ථාවෙන් පත් වුණාන ජනාධිපතිවරයා එතුමා පත් කරගත්තා එතුමාගේ හිටපු සෙට් එකම උපදේශකවරු අරගොල්ලෝ මේගොල්ලෝ විදියට. ඉතින් ඒගොල්ලෝ බලපුවාම වෙන සෙට් එකක් 100කටත් වැඩි මං හිතන්නේ. මේ සෙට් එකම ජනාධිපති කාර්ය මණ්ඩලය ඔක්කොම පාවිච්චි කරපු වාහන තමයි ඔය මේ පහුගිය දවස් දෙක තුනට ඉස්සරලා තැන් තැන් වල ගෙනල්ලා දාලා ගිහිල්ලා තිබුණේ. ඉතින් ඒවා මැති අමිතිවරු මන්ත්‍රීවරු පාවිච්චි කරපු ඒවා නෙමෙයි. ඒගොල්ලන්ගේ වාහන පර්මිට් ඒක වෙනම කතාවක්. මේ අර කාර්ය මණ්ඩලය. ඉතින් ඒගොල්ලෝ නිකන් විසිරිලා ගියානේ ඔක්කොම. ඒගොල්ලෝ වාහනවල තැන් තැන් වල පාක් කරලා ගිහිල්ලා. මේ හිතා ගන්න බෑ මෙච්චර ගොඩක් එක මිනිස්සෙක් වටේ ජනාධිපතිවරයා විතරක් වටේ මෙච්චර ප්‍රමාණයක් වාහන කාර්ය මණ්ඩලය උපදේශකවරු ආයක අති සුක්කෝපභෝගී වාහන. ඉතින් ඒගොල්ලෝ මොකද කරලා තියෙන්නේ? කල දුටු කල වලිහගෙන ව්‍යවස්ථාවෙන් පත් වුණා ජනාධිපතිවරේ වටේම සෙට් එක මිනිහගෙන් ප්‍රයෝජන ගත්තා. ජනතා මුදලින් වාහන නඩත්තු වෙනවා, තෙල් ගහනවා, ඔක්කොම ඩ්‍රයිවර්ලද ඔක්කොම එක පිස්සු හැදෙනවනේ. ඉතින් මතක තියාගන්න මේ නොවැම්බර් 14 වෙනිදා එන චන්දෙදි මාලිමාවේ සෙට් එකක් පාර්ලිමේන්තු යවන්න ඕනේ. බහුතර බලයක් සහිතව, අඩුම ගානේ 5-5ක බලයක්වත් සහිතව හොඳ ශක්තිමත් පාර්ලිමේන්තුවක් මාලිමාවට දෙමු. මේ රට හදන්න නම් තව කොච්චර දේවල් තියෙනවද ඔය වගේ වෙනස් කරන්න. ජය වේවා.